दूत पिरिस जनपति अगमति समग साकच्छा खनिज तेल सेवकयो विरोधे अमात्यांश लेखा कार्यालय सिरकरगनी इंधन गन साकच्छावत बलशक्ति अमति कटारयट कृषिकर्म अमात्यांशे सहन सहल वेलंदपोलट अमेरिका दूत पिरिस जनपति अगमति हमुए मे पिलिबंदवाय अद मूलम अवधानय महाजन बैंकुवे पीपल्स रेमिटेंस वार्षिक कोटियाई एवं नई दिनन्नाई දිවයිනට පැමිණ සිටින ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා පැවැත්වුවා. ඒ අද දහවල් කොටුව ජනාධිපති මන්දිරයේදී. මෙම හමුවට පෙර ඔවුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමු වී සාකච්ඡා පැවැත්වුවා. දිවයිනට පැමිණ සිටින ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිස අද පෙරවරුවේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබේ. එහිදී දෙපාර්ශ්වයේ අතර මෙරට පවතින ආර්ථික අර්බුදය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව නියෝජිත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. ආසියාව සලහවන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබර්ට් කැප්‍රොත් සහ දකුණු හා මධ්‍යම ආසියාව සලහවන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලි කීඩලින් මහත්මිය ඇතුළු එම නියෝජිත පිරිස ඊයේ අලුයම මෙරටට පැමිණියා. ඔවුන් සිය සංචාරයේදී මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිතින් දේශපාලන පක්ෂ නියෝජිතින් මෙන්ම ආර්ථික විශේෂඥයින් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතා. දිවයිනට පැමිණි ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිස ලබන महाजन बैंकुवे पीपल्स रेमिटेंस वार्षिक कोटियाई एवं नई दिनन्नाई QHD क्वालिटी वीडियो स्ट्रीमिंग समग्र इंटरनेट लाइक अ बॉक्स SLT मोबिटेल फाइबर विदुली बल हा बलशक्ति अमात्य कांचन विजयशेखर महता अद इक्सत अराबी एमी राज्य बलापीठ तुयामट नियमित बव संधान वनवा मेहदी इंधन अर्बुदय हा रैकिया अवस्था संबंधेन अवधानी योमुकिरीमट नियमित बवाई ओन संधान कले එක්සත් අරාබියේ මීර් රාජයේ මීර්වරයාගේ ආරාධනාවකට අනුව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පරිසර අමාත්‍ය නසිර් අහමඩ් මහතා ඇතුළු පිරිසක් මෙම සංචාරයට සහභාගී වීමට නියමිතා. එම සංචාරයට ප්‍රථම ඔවුන් කටාර් රාජයේද සංචාරයක නිරත වීමට නියමිත බව සඳහා. මෙම සංචාරය තුළදී එක්සත් අරාබියේ මීර් රාජයෙන් මෙරටට ඉන්ධන ලබා ගැනීමට ඇති හැකියාව සහ මෙරට ශ්‍රමිකයින්ට එක්සත් අරාබියේ මීර් රාජයේ රැකියා අවස්ථා ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා आचार्य समन्वीर सिंह अध्यापन शेष्ट संबंध समुलशक्ति විජේ සේකර මහතා ඊයේ සිදු කළ නිවේදනයට අනුව ටෝකන් පත් ලබා ගැනීමට ජනතාව අද පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. කෙසේ වෙතත් අමාත්‍යරයා පවසන පරිදි එලෙස ටෝකන් පත් නිකුත් කිරීමක් සිදු නොව බවයි පෝලිම් වල රැඳී සිටි පිරිස සඳහන් කළේ. මේ සම්බන්ධව එක් අයෙකු අත්අඩංගුවට පත් වී ඇති බවට පොලිසිය සඳහන් කළා.
මීට අමතරව බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ඉන්ධන කබඩා කිරීම සිදු කළ පුද්ගලින් සම්බන්ධ වැටලීම් අද සිදු කෙරුණා. පවතින ඉන්ධන අර්බුදයෙන් කරාපිටියේ ශිෂ්‍යන් රෝහලේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු රෝහල් හා සෞඛ්‍ය ආයතන හෙට සිට හදිසි සේවාවලට පමණක් සිදු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සඳහන් කළා. මේ අතර අද දිනේ සිට ලබන 3 වෙනිදා දක්වා පාසල් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ දිනේදී නිවේදනයක් නිකුත් කළා. ඒ ඊට පෙර පැවති නිවේදනය සංශෝධනය කරවේ. එයනුව බස්මහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන නගර ආශ්‍රිතව ඇති පාසල් සෙසු පළාත්වල නගරවල පිහිටි පාසල් අද සිට ලබන පළමුවනිදා දක්වා සතිය තුළ නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම ග්‍රාමීය පළාත්වල සිසුන්ට හා ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතාවයක් නොපවතින්නේ නම් අද සිට ජූලි පළමුවනිදා දක්වා සතිය තුළ පසුගිය සතියේ පැවැත් වූ ආකාරයටම පාසල් පැවැත්විය හැකි බව දැනුම් දී තිබෙනවා. පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් පෙර පැවති නිවේදනය සංශෝධනය කිරීමට කටයුතු කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. අද දිනේ සිට දෛනික විදුලි කප්පාදු කාල සීමාව පැය 3ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ඒ සිට L දක්වා වන කලාපවලට හා P සිට W දක්වා වන කලාපවලට දිවා කාලයේ පැය මිනිත්තු 40ක් මෙන්ම රාත්‍රී කාලයේ පැය මිනිත්තු 20ක් ලෙස විදුලිය විසන්ධි කරනවා. CC කලාපයට හෙට සිට ජූලි පළමුවනි දින දක්වා පෙරවරු 6 සිට පැය 2ක විදුලි කප්පාදුවක් සහ M N O X Y Z යන කලාපවලට පෙරවරු 5 සිට පෙරවරු 8 දක්වා පැය 3ක් විදුලිය කප්පාදුව සිදු කරනවා. ඒ අනුව ලබන මාස 3 වෙනිදා දක්වා පැය 3ක විදුලි කප්පාදුව ක්‍රියාත්මක බව महाजन उपयोगिता कमिशन සඳහන් කළා. Multiple devices එකවර connect කළ හැකි internet like a boss SLT Mobitel fiber. වියනදී මණ්ඩලය සතු වී තොග උපයෝගී කරගනිමින් සකස් කළ සහල් පැකට්ටු වෙළඳපොළට නිකුත් කිරීම අද නිල වශයෙන් ආරම්භ කෙරුණා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් लंका इतिहास संविधान बलापुर විදුලිපල මණ්ඩලයේ හිටපු සභාපති MMC ෆර්ඩිනෑන්ඩ් මහතා පසුගිය 24 වෙනිදා කෝප් කමිටුව හමුවේ සිදු කළ ප්‍රකාශය අද මාධ්‍යට නිකුත් කර තිබුණා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා අදානි සමාගම සම්බන්ධයෙන් තමන්ට බලපෑමක් සිදු නොකළ බවයි. මේ ඉල්ලා සීම මම ඉතා ගෞරවයෙන් ඉදිරිපත් කරේ. මම මේ ප්‍රකාශය
කරලා ගියාට පස්සේ මට මේ ලියුම සොයා ගන්න ඕන මන් දාපු ලියුම මගේ අතේ ඒ ලියුම තිබුණේ නැහැ මතකෙ තිබුණෙත් නැහැ සාකච්ඡාවේදී මං ඇසියුම් කරා මේක ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ආපු ප්‍රොපෝසල් එකක් රාජ්‍ය නායකයන් දෙදෙනා අතර ඇතිවෙච්ච බයිලැටරල් ඩිස්කෂන් එකක් ඒක මං ඇසියුම් කරේ සාකච්ඡාවේ මම මේක මතකෙ තිබුණේ නැහැ මේ ඇසියුම් කරා කියන එක මගෙන් ඒක ගිය වුණා ඒක වඩා අලංකාර වීමක් වුණා මෙතනදී ඒක මම මං ගැන ලැජ්ජා වෙනවා එහෙම දෙයක් මගේ කැරියර් එකේ විලා නැහැ මගේ කැරියර් එකට වෙච්ච ලොකු දෙයක් මම 76 ඉඳන් පරිපාලන සේවයේ ඉන්න මනුස්සයෙක් මේක රටේ ජාතික සම්පත් සහ ජාතික ව්‍යාපාරය පිළිබඳව තියෙන ගැටලුවක් එතකොට මෙතන කතාව මේකෙන් සමාජයට ගියේ ජනාධිපතිවරයාගේ බලපෑම මත ඉන්දියා අගමැතිවරයාගේ ඉල්ලීමෙන් ජනාධිපතිවරයාගේ බලපෑම මත තමයි මේක දෙන්න කියලා ඉවරලා. ඒතර අපිට දැනගන්න ඕන දැන් එතකොට ජනාධිපතිතුමා කියනවා එහෙම බලපෑමක් කරේ නැහැ කියලා. ඒතර මෙතුමා මුදල් අමාත්‍යාංශයේ වගේ ලියුමක් තියෙනවා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඊට පස්සේ අගමැතිතුමා අරලීගහ මන්දිරෙදිත් කිව්වා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මම ලිඛිතව යවපු ලියුම තමයි නොවැම්බර් 25 වෙනිදා ලියුම. ඒ කියන්නේ විදුල ට්‍රෙෂරි සෙක්‍රටරි අරපු ලියුම. ඒ ලියුම එදුම ඔබතුමාලා ගාව තියෙනවා. ඒ ලියුම මත තමයි මම මගේ සම්පූර්ණම ක්‍රියාවලිය පදනම් කරගන්නේ. මේක වහාම කරන්න මේ මිලට මේ 38 කියන මිලට මේක කරන්න මේ ව්‍යාපෘති අනිවාර්යෙන් විය යුතුයි කියලා ඔබතුමාට නියෝගයක් දුන්නද කියලා මම හරි පැහැදිලි ඔබතුමා උත්තර දෙන්න. As per සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් නිලධාරියෙකුට දෙන්නේ නියෝග. ඒක අපි පිළිගන්න ඕන අපි හැමතිස්සෙම නියෝගයක් රාජ්‍ය නායකයා දෙන්නේ නිලධාරියෙකුට නියෝගයක්. එතකොට මේ නියෝගය ඉල්ලීමක ස්වරූපයෙන් වෙන්න පුළුවන් නෑ මේක කරන්නම කියලා කියන්නත් පුළුවන්. නමුත් මම මෙතන මේ ප්‍රකාශ මගේ වචන වලින් කියනවා as per this directive මේ මෙන්න මේ නියෝගය අනුව මම ඇසියුම් කරනවා කියලා. එතකොට ඒකෙන් පේනවා මෙහෙම කෙලින්ම දෙන්න කියලා කිව්වේ නැහැ කියන එක. As per directive ISU මොකද මෙතන කියවෙන්නේ? මම ජනාධිපතිතුමා දෙන්න කිව්වයි කියලා නෙමෙයි මම කියන්නේ. මමයි ඇසියුම් කරේ මේ කියන වචන වලින් එලිටමයි වචන වලින් මම ඇසියුම් කරා එතන සාකච්ඡාවෙන් මේක ගවමට ගාමන් කියලා කිසිම බලපෑමකට යොදලා වැඩ කළා නැහැ. නිවැරදිදේ නිවැරදි කියනවා වැරදිදේ වැරදි. රයිට්. අවදාවත් එම නීති විරෝධී වැඩක් මම කරන් දීලා. ඒ හින්දා කාගවත් බලපෑමකට මම ප්‍රකාශ කරන්නේ නැහැ. ඔබතුණ ඔබතුමාට තනියම තීරණයක් ගන්න තිබුණා. නැත්තම් ඔබතුමා තනියෙන් තීරණයක් ගත්තේ නැහැ. ඒ තව ඉදිකට කිව්වොත් ඔබතුමා තීරණේ තනියෙන් ගත්තේ නැත්තම් ජනාධිපතිතුමයි අගමැතිතුමයි බලපෑමක් කළා. මගේ සිංහල වචනේ මම ඉංග්‍රීසියෙන් කියන්නම්. මොකද බලපෑම කියන එක වැරදි වෙන්න පුළුවන්. ඩිරෙක්ටිව් එකක් ඔබතුමා පාවිච්චි කළේ මේ වචනේනේ ඉංග්‍රීසියෙන් ඩිරෙක්ටිව් එකක් දුන්නා. ඒක හරිද වැරදිද මේ ප්‍රොජෙක්ට් එක ඉදිරියට ගෙනියන්න බලපෑමක් කරයි කියන වචෙන්ට මම එකඟ නෑ ජනාධිපති. අපි ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරන් ඩිරෙක්ටිව් කියලා. ඩිරෙක්ටිව් කියන වචනේ මම පාවිච්චි කරන්නේ පරිපාලන නිලධාරියෙකුට තමන්ගේ ඉහළ දේශපාලන අධිකාරිය. අපි දේශපාලන අධිකාරියත් එක්කයි වැඩ කරන්නේ. ප්‍රවෘත්ති මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඉන්ධන මිල ඉහළ යාමත් සමග ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. පවතින සීමිත ඉන්ධන තොගද අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඉන්ධන ටැංකි රථ සේවකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. තෙල් ඉවර නැහැ සීමිත සංචිත ප්‍රමාණයක් තියෙන්නේ. ඒක මම හිතන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් වෙන් කර විදියක් තමයි ගරු ඇමතුමා සඳහන් කරේ. ඒ කෙසේ වෙතත් ඉදිරියේදී අපගේ ටැංකි රථකරුවන් විශාල අකරතැබ්බයකට මුහුණ දෙනවා. මොකද ප්‍රවාහන කටයුතු කිරීමට නිසි ඇනුම් නොලැබීමේ හේතුවෙන් මේ වෙනකොටත් අපි ඔවුන්ට දැනුම් දීලා තියෙනවා කිසි ක්‍රමවේදයක් හදලා දෙන්න හදන්න කියලා. නමුත් මේ වෙනකන් එවැනි දේකුත් කරලා නැහැ. ඊයේ දිනේ කිසිම සිපෙට්කෝ ඉන්ධන පිරුම් මාල වෙත පොළොන්නරුව සහ මුතුරාජ වෙලින් තෙල් බෙදාහැරීමක් ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය අනුව අනිවාර්යයෙන්ම ඉන්ධන වැඩිවීමේ ප්‍රතිශතය අනිවාර්යයෙන්ම අපගේ ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රයට එකතු කරලා උන් අද දිනේ අපිට අපි අද දිනේ ඉල්ලීමක් කරනවා. ඒ අනුව උන් අපිට දැනුවත් කරයි කොපමණ ප්‍රමාණයකින්ද ඉන්ධන ප්‍රවාහන ගාස්තු වැඩි වෙන්නේ කියන එක. අනිවාර්යයෙන්ම ඉන්ධන වැඩිවීමේ ප්‍රතිශතය උන් අපිට ලබා දෙනවා.
පවතින ඉන්ධන හා ගෑස් අර්බුදයේ හමුවේ එකී අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් රටේ ජනතාවට විකල්ප ක්‍රමෝපායන් වෙත නැඹුරු වීමේ දැඩි අවශ්‍යතාවයක් මේවන විට මතුව තිබෙනවා. ඒ අනුව මේවන විට තමන්ගේ නිවස තුළම තමන්ට අවශ්‍ය ගෑස් නිපදවා ගැනීම බයෝගෑස් විකල්පයට බොහෝ දෙනෙක් යොමුව සිටින බව වාර්තා වෙනවා. මේ අයුරින් ජනතාව විකල්ප ක්‍රම වෙත නැඹුරු වෙමින් පවතිද්දී ඉන්ධන අර්බුදයේ නඩාල වෙන පොදු ප්‍රවාහන ගැටලුව අවම කර ගැනීමට පාපැදිය වෙත ජනතාව යොමු වෙමින් පවතින්නේ මෙවැනි කාල සීමාවක තමන්ගේ ආර්ථිකයටද එමගින් සහනයක් ලැබෙන නිසායි. පාපැදිය ජනතාව අතර ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිතය ප්‍රචලිත කිරීම සහ එහි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමට අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැඳවා තිබුණා. පාපදීය ගමන් කිරීම සම්බන්ධව මා හිතන්නේ දැනට රටේ පවත්න ආර්ථික අර්බුදකාරී තත්ත්වය සහ මේ ඉන්ධන හිඟය හේතුවෙන් දැනට පාපදී වලින් ගමනාගමන කටයුතු කර ගැනීම ජනතාව පෙළඹ වී ඇති වකවානුවක ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් අපි ඔවුන්ට දැනුම් දෙන්නේ විශේෂයෙන්ම මේ මාර්ගයේ භාවිතා කිරීමේදී. ඒ වගේම පාපදීයක තිබිය යුතු මූලික අංගයක් වශයෙන් ප්‍රධාන පහන් දල්වාගෙන යා යුතු රාත්‍රි කාලයේ විශේෂයෙන්ම ඒ වගේම පිටුපස ප්‍රතිපරාවර්තක පහනක් තිබිය යුතුයි. ඒ වගේම මේ පාපදී තිරිංග තිබිය යුතුයි හදිසි අවස්ථාවක නවතා ගැනීම සඳහා මාර්ග නීති අනුගමනය කරමින් මාර්ග සංඥා පිළිපදිමින් අනික් වාහන ගමන් කරනවා වගේම මා හිතන්නේ පාපදීනත් ගමන් කරනවා නම් මා හිතන්නේ අනුතුරු අපට අවම කරගන්න පුළුවන්. දැන් නීතියේ සඳහන් වෙලා තිබෙන්නේ නැත්නම් පාපදී කරුවෙක් වශයෙන් ඔහුට මෙවැනි ආරක්ෂිත කිස්වසුමක් පළඳිනවා නම් පාපදී ගමන් කරද්දී ඒ වගේම ඔහුට ආරක්ෂා සහිතව පාපදී ගමන් කිරීමට හැකියාව තිබෙනවා. මොකද ඉස්සර කාලේ පාපදියකුනේ රුපියල් 10000ක් වගේ මුදලක්. දැන් අද ගත්තාම රුපියල් 45000ක් විතර කිට්ටුවර දැන් ඇවිල්ලා තියෙනවා. අද දවසේ අපි බලාපොරොත්තු වුණා අපේ රටේ දේශීය පාපදී නිෂ්පාදකයොත් එක්ක සාකච්ඡාවක් තියන්න යෙදිලා තිබුණා. ගරු අමාත්‍යතුමාට අධිකරු ජනාධිපතිතුමාගේ කැඳවීමක් ලැබිච්ච නිසා අද දිනේදී ඒක කරගන්න බැරි වෙනවා. නමුත් ඉදිරි දින කීපය තුලදී අපි ඒ දේශීය පාපදී නිෂ්පාදකයින්ව කැඳවලා සාකච්ඡා කරලා ඔවුන්ට අහුම්කන් දීලා ඒ අයව අපේ ආර්ථික හැටියට ප්‍රතිපත්ති තීන්දුව ගන්න මුදල් අමාත්‍යාංශයත් සම්බන්ධ කරලා අපේ අමාත්‍යාංශය හැටියට අපට ලබා දෙන්න පුළුවන් උපරිම සහයක් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පාලියගොඩ දුම්රිය පාර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ගත වූ මාසකට ආසන්න කාලය තුළ දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් වලින් පුද්ගලීන නව දෙනෙක් ඝාතනයට ලක්ව ඇති බවයි. ගත වූ මාසකට අඩු කාල සීමාව තුළ කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වෙඩිතැබීම් වලින් සිදු වූ පුද්ගල ඝාතන නවයක් පමණ වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා. ඊට ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වන්නේ පැලියගොඩ දුම්රියපාර ප්‍රදේශයේ ඇති වූ වෙඩිතැබීමේ සිටියයි. ඊයේ රාත්‍රියේ සිදු වූ එම වෙඩිතැබීමෙන් 31 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා. මේකු සැතේ මිනුවත්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්. ඔහු පොලිසියේ වැඩ තහනමකට ලක්ව සිටි පුද්ගලයෙකු වන අතර अनावरण අපරීක්ෂාකාරී ලෙස රියපදවා තරුණයෙකු අනතුරට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ මූලික විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා එම නඩුව ලබන මාස 18 වනදා කැඳවීමට කොළඹ මහඅධිකරණ විනිසුරු නමල් බලර්ලේ අද නියම කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් එහිදී අධිකරණයට දන්වා සිටියේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් දස දෙනා පොලිසියට ලබා දී තිබෙන සියලු ප්‍රකාශවල පිටපත් නීති පාර්ශ්වයේ වෙත ලබා දීමට කටයුතු කර ඇති බවයි. එම ලේඛනවල යම් අඩුපාඩුවක් ඇත්නම් ඉදිරි නඩු දිනට පෙර අධිකරණය දැනුවත් කරන බවයි විත්තිය නීතිඥවරු එහිදී ප්‍රකාශ කළේ. එමෙන්ම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මූලික විරෝධතා ඉදිරිපත් කරන බව මීට පෙර දැනුම් දී තිබූ අතර එම විරෝධතා ලබන මාස 18 වනදා ඉදිරිපත් කරන ලෙසයි විනිසුරුවරයා විත්තිය නීතිඥවරුන්ට මෙහිදී දැනුම් දුන්නේ. 2016 වසරේ අපරීක්ෂාකාරී ලෙස රිය පදවා සංදීප් සම්පත් ගුණවර්ධන නැමැති තරුණයෙකු බරපතල රිය අනතුරට ලක් කර බව පවසමින් හිටපු අමාත්‍ය පාටලී චොප්පික රණවක නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.
රමුක්කන වෙනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බඳනාගාර ගත කර සිටින කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කෙබී කීර්තිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සියදෙනා අපමත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බව නීතිපතිවරයා අභියාචන අධිකරණයට අද දැනුම් දුන්නා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බඳනාගාර ගත කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සියදෙනා ඉදිරිපත් කළ රිප්පෙට් සම කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙරී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක මණ්ඩාර මහතා මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා. මෙම පෙත්සම අද සෝවිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මණ්ඩල ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී පෙත්සම් කාර්ය පාර්ශ්වයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකින් අපමත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධත්වයක් නොදක්වන්නේ නම් තමන්ට මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මත නොවන බව සඳහන් කළා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක මණ්ඩාර මහතා අධිකරණයේ දන්වා සිටියේ අප ඉල්ලීම් සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි. ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 29 වනදා කැඳවන ලෙස නියෝග කළ අභියාචන අධිකරණය එදින අතුරු ඉල්ලීම පිළිබඳව කරුණු සලකා බලන බවත් නිවේදනය කළා. තවත් ප්‍රවෘත්ති මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් කෙටියෙන් දැන්. අර්බුදයක් නැද? ඇයි තෙල් නැන්නේ? අර්බුදේ තියෙන්නේ තෙල් තියෙනවා ප්‍රමාණවත් නැහැ. ඒක බෙදා හරින්නේ කොහොමද? අන්න අර්බුදේ. දැන් අර්බුදයක් නැහැ. තෙල් ඇත්තෙත් නැහැ. දැන් IMF එකට දත නියවගෙන දිවදික් කරගෙන බලාගෙන ඉන්නේ නැතුව රුසියාවේ තෙල් ගෑස් පොර ගෙන්නන්නයි තියෙන්නේ. ඔය සාමාන්‍ය උද්‍යෝගවල හරියන්නේ නැහැ. පාර හොය හොය ඉන්න දෙයක් නැ මෙන්න තියෙනවා පාර පැහැදිලිව එකතු වෙන්න සටනට ඒ ජාතික ජනබලවේග සමග ආණ්ඩු වලන සටනට දැන් ඔබත් එකතු වෙන්න එන්න මන්සන්දි වලට එන්න නගරට එන්න කොබේ හන්දියට මේ ආණ්ඩුවට රැහිව විරෝධය දක්වන්න විරෝධතා ක්‍රියාමාර්ගයට එකතු වෙන්න මම නම් දැනගත්ත මේක වෙනවව මොකද නාමල් රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා තෙල් සංස්ථාවේ ඇමතුමා එක්ක වාඩි වෙනකොටම මේ තෙල් නැවටත් මේ ආනිසංශ වෙන විත්‍ය අපි දැනගත්තා මේ අර්බුදයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු අය තාමත් නිදැල්ලේ විතරක් නෙමෙයි තාමත් ජනාධිපති දුර ඔසවනවා ඒ වගේම තෙල් සංස්ථාව පාලනය කරන්න යනවා විදුලි බල මණ්ඩලය පාලනය කරන්න යනවා ද තමන්ට කිරිපිටි නැතුව බේත් නැතුව තෙල් නැතුව ගෑස් නැතුව දරුවෝ පාසල් යවා ගන්න නැතුව රැකියාවලට යන්නේ නැතුව මුළු රටම හිර කරලා තියෙන්නේ තනි පවුලක් විසින් මූලික ආහාර පාන නැහැ ගෑස් ටික නැහැ ඩීසල් පෙට්‍රල් භූමි තෙල් නැහැ ගිරා පොතක ආණ්ඩුව ගිරව් වගේ මන්ත්‍රයක් ජප කරනවා අනේ සමා වෙන්න අද ඉන්නේ නැහැ හෙට එනවා ඊළඟට හෙට දවසේ කියනවා අනේ අදත් නැව නැහැ සමා වෙන්න තව අපිට කල් දෙන්න කියලා අපි පැහැදිලිවම කියන්න කැමති අපි සූදානම් නැහැ පොහොට්ටුවේ හොර 70ත් එක්ක ආණ්ඩු කරන්න අද ලංකාව ඉතිහාසයේ වැටෙන්න ඕන උපරිම තැනට වැටලා ඉවරයි. හැබැයි ඉතිහාසවත් වෙච්ච නැති සිදුවීමක් වෙච්ච වෙලා තියෙන මොහොතක අවාසනාවට රටේ සමහර මිනිස්සු තාම දේශපාලනය කරනවා. සමහර අය කල්පනා කරනවා කවුරු හරි කෙනෙක් උඩින් පාත්තලා මේ රට ගොඩගනී කියලා. දියසින් කුමාරය ඇවිල්ලා මේ දුටු කැමුණාව වගේ නේද රට හදන විරුවාව වගේ ආසියාවේ ලොකුම මොලේයාව වගේ කවුරු හරි කෙනෙක් ප්‍රාතපූර්ත වෙලා මේ රට ගොඩනගයි. එහෙම වෙන්නේ නෑ. සමහර අය හිතනවා ජාත්‍යන්තර මූල්‍ය රම්දල වෙලා මේක බේරගනී කියලා. එහෙම බේරගන්නෙත් නෑ. අපි සියලු श्रीलांकिकारीटिकारी කරහ ලංකාවට එව්වොත් රටේ මිනිස්සු තෙල් ගහ ගනි මිනිස්සු බෙහෙත් ගනි මිනිස්සු කෑම ටික ගෙන්න ගනි අපේ දේශපාලඥයින්ටත් අපි කියනවා රට ඒ වගේ තැනකට යනකන් නම් ඔබ බලන් ඉන්නේ එහෙම ඉන්න එහෙම නැත්තුව මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න නම් ඉන්නේ දේශපාලනයට ආවේ මේ රටේ මිනිස්සු රකින්න නම් කරුණා කරලා එකට එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන නියම සඳහා පමණක් ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කිරීමට රාජ්‍ය තීරණය කර තිබෙනවා. අද පැවති කැබිනට් රැස්වීමේදී ගනු ලැබූ තීරණ දැනුම් දීම සඳහා රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවක් වෙත එක්වමින් අමාත්‍යරයා මේ බව සඳහන් කළා. ඒ අනුව වරාය නැවතට සෞඛ්‍ය අංශ අත්‍යවශ්‍ය ආහාර පාන බෙදා හැරීම් කෘෂි කාර්මික ද්‍රව්‍ය ප්‍රවාහන යනාදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන නියම සඳහා කලින් තෙල් නීතිගත සංස්ථා විසින් ඩීසල් සහ පෙට්‍රල් ලබා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා. අද මධ්‍යම රාත්‍රියේ සිට රට තුල අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යන්නටත් උදාහරණ වශයෙන් වරාය නැවුතොට සෞඛ්‍ය අංශ අත්‍යවශ්‍ය ආහාර පාන බෙදා හැරීම් කෘෂි කාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනය යනාදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පමණක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඩීසල් හා පෙට්‍රල් ලබා දෙන අතර අනිකුත් සියලුම අංශ විසින් තම තමන්ගේ නිවෙස්වල සිට රාජකාරී කටයුතු කිරීමෙන් මේ දුෂ්කර අවස්ථාවේදී ඛනිජ තෙල් පරිභෝජනය සීමා කිරීම සඳහා අවශ්‍ය පියවරට සහාය වෙන ලෙස ඉල්ලා සිටි. එසේ නුනොත් වෙන්නේ අපිට අත්‍යවශ්‍ය සේවා ටික පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් සංස්ථාව සතුව තියෙන සීමිත තොග බෙදා හැරීමේ ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා තමයි ජූලි මාස 10 වෙනි දිනතෙක් අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන ගොස් අනිත් කටයුතු తాවකාලික වශයෙන් අත්හිට වීමේ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරන බවට කැබිනට් මණ්ඩලය තීරණය කළේ. ඒ අනුව පාසල් ගත්තොත් ඒ සඳහා අධ්‍යාපන ඇමැතිතුමා සඳහන් කළා තීරණ ගැනීමේ බලය ලබලා දීලා තියෙනවා පාසල් ප්‍රධානීන්ට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ලට. සම්බන්ධව තිබෙන පොදු ප්‍රවාහනය විශාල වශයෙන් යොදා නොගෙන පාසල් පවත්වාගෙන යන්න පුළුවන්. අනිත් පාසල් 10 වෙනිදාන් පස්සේ පටන් ගන්නවා. 10 වෙනිදා සිට අකණ්ඩව ඛනිජ තෙල් සහ ගෑස් සැපීම පිළිබඳ කර්මානුකූල වැඩපිළිවෙලක් සකස් කළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු යොදලා තිබෙන්නේ. ඉන්ධන පිරුම්හල් පෞද්ගලික අංශයට පැවරීමේ යෝජනාවට විරෝධය පෑමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හා සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ සේවකින් පිරිසක් අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ කොල්ලපිටියේ පිහිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිටදී එලෙස විරෝධතාවේ නිරත පිරිස විසින් බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මාපා පත්‍රින මහතා සිය කාර්යාලය තුළ රඳවාගෙන විරෝධය පළ කළා. නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් රටවල් 63කින් හඳුනාගෙන නැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මෙම නව කොවිඩ් වෛරස් ප්‍රභේදය නම් කර ඇතේ BA5 ලෙස වේගෙන් පැතිර යන වෛරස් ප්‍රතිශක්තියටද දැඩි ලෙස බලපෑම් එල්ල කරන බවට තහවුරු වී ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. මේ වන විට BA5 කොවිඩ් ප්‍රභේදය රට වල 63කින් හඳුනාගෙන ඇති බවද පෙන්වා දෙන ඒ මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව මෙම වෛරසය පිළිබඳ දැඩි අවධානයෙන් පසු වෙන බවයි. නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයන් 54 දෙනෙකු මඩකලපුව පාලමින් මඩු ප්‍රදේශයේදී නාවික හමුදා විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය කාලය පුරා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව සංක්‍රමණය වන සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් නාවික හමුදා වැටලීම් ඉහළ නැංවීමටයි පියවරගෙන ඇත්තේ. පසුගිය පළමුවෙනිදා සිට මේ දක්වා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ දරූ 399 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. යූරියා පොහොර රැගත් නෞකාවක් මෙරටට ලඟාවීම තවදුරටත් ප්‍රමාද වන බව කමාශය පොහොර සමාගම පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ජූලි 6 වෙනිදා මෙරටට ලඟාවීමට නියමිතව තිබූ යූරියා පොහොර නෞකාව ප්‍රමාද වීම හමුවේ වෙනත් නෞකාවක් පොහොර රැගෙන මෙරටට ලඟාවන බවයි. ඕමානයේ සිට මෙරටට ලඟාවන අදාළ නෞකාවේ මෙට්‍රික් ටොන් 40,000ක යූරියා පොහොර තොගයක් අඩංගුයි. කමාශය පොහොර සමාගම පැවසුවේ ඉන්දියානු ණය පහසුකම් යටතේ ලද පොහොර තොගයක් එලෙස මෙරටට රැගෙන එන බවයි. තවත් ප්‍රවෘත්ති මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. දැන් අවධානය ක්‍රීඩා පිටියේ තොරතුරු වෙත. සංචාරක නවසීලන්ත කඩයම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ වැඩි වාසියක් කර ගැනීමට එංගලන්ත කඩයම සමත්ව සිටිනවා. තරගයේ සිවුන දින නිමවන විට සිය දෙවැනි ඉනම ක්‍රීඩා ක්‍රමී සිටි එංගලන්ත කඩයම කඩලු දෙකක් දැවේ ලකුණු 183 ප්‍රෙස් කර ගනිමින් සිටියා. ඔලිපොප් නොදවී ලකුණු 81 ප්‍රෙස් කරගෙන සිටිය අතර ජෝරෝට් නොදවී ලකුණු 55 ප්‍රෙස් කරගෙන සිටියා. එංගලන්ත කඩයමට මෙම තරගයේ ජය ගැනීම සඳහා දෙවන ඉනිමේදී ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 296ක්. ඒ අනුව කඩලු අටක් අතති
සක්‍රීයව සිටින එංගලන්ත කණ්ඩායමට තරගයේ අවසන් දිනයේදී රැස් කිරීමට අවශ්‍ය වන්නේ ලකුණු 113ක් පමණයි. 329ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 326ක් රැස් කළා. එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 360ක්. තරගයේ පැවැත්මේ ලින්ස් හිදී. इंग्लैंड ऑस्ट्रेलिया अलुपतन टेस्ट तरगवलिये तमन लबू दनुमहा अद्धकेम एलमिन टेस्ट तरगवलिये श्रीलंका लबादीमट सुदनम्वनुबव श्रीलंका क्रिकेट पुहुनुकारू क्रिस सिल्वर्ट पवसनुबा अलुपतने दी ऑस्ट्रेलिया पितिकरुवन प्रयाकल आकारिय तमन निरीक्षणे कल बवद ओहु किया सिटिया एक दिन तरगवलिये जयगनिम पिलिबदव तमा इता तृप्तिमत्वन नमुत वडा तृप्तिमत्वन्ने कंडायम लबायती प्रगति संबंधयेन बवयि ओहु किया सिटिये අයර්ලන්තයේ සමග ඊයේ පැවති පළමු 20-20 තරගය කඩලු 7කින් ජය ගැනීමට සංචාරක ඉන්දිය කණ්ඩායම සමත් වුණා. වර්ෂාව ඇදහැලීම නිසා පන්දු වාර 12කට තරගය සීමා වූ අතර ඒ අනුව අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 12 තුළදී කඩලු 4ක් දැරී ලකුණු 108ක් ලබා ගත්තා. ඉන්දියාව එම ඉලක්කයේ පන්දු වාර 9යි පන්දු 2කදී පසු කළේ කඩලු 3ක් පමණක් දැරී තිබියදී. මෙත් සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. අප යලිත් හමුවන්නේ හෙට සවස 6:55ට. ඔබට සුබ රාත්‍රියක්. රනිල් වික්‍රමසිංහ